සාමාන්‍ය සමයේ 26 වෙනි සතියේ සිකුරාදා වන අද දවසේදී ශුද්ධ සභා මාතාව ශුද්ධවර ජෙරම් මුනිතුමන්ගේ මංගල්‍ය සමරනවා. ශුද්ධ ලිවිලි පාටිය තුල අද අපිට මුණ ගැහෙනවා ජෙසුන් වහන්සේ කොරේසින් බිත්සයිදා සහ කපර්නාම් යන නගරවලට අවලාද පවසන ආකාරය. මේ නගර තුනම ගලීල මුහුදු තීරයේ උතුරු පෙදෙසට වෙන්නට පිටා තිබුණේ. ජෙසුන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේගේ ධර්ම දූත සේවාව කළේ මේ ගලීලේ. ඒ වගේම ජෙසුන් වහන්සේ පළවෙනි ප්‍රතිහාරය සිදු කරපු කානා කියන නගරය කපර්නාම් වලට ඉත ආසන්නයෙන් පිටා තිබෙන නගරයක්. ඒ වගේම ජෙසුන් වහන්සේ දෙවනි ප්‍රතිහාරය ලෙස මරණය නැගිටු ඒ තරුණයා කපර්නාමයෙන් පැමිණි තරුණෙක්. ඒ කියන්නේ ජෙසුන් වහන්සේගේ වචනය මේ ජනතාවගේ ජීවිතවලට හුරු පුරුදුව තිබුණා. ජෙසුන් වහන්සේගේ ප්‍රතිහාරයන් ඔවුන් ගෑස් වලින් දැකලා තිබෙන්නට තිබුණා. නමුත් ඔවුන් තමන්ගේ ජීවිත වෙනස් කරගන්නට කැමැත්ත බලකලේ නැහැ. ඔවුන්ට තමන්ගේ ජීවිත වෙනස් කරගන්නට අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඒක නිසා ජෙසුන් වහන්සේ මොවුන්ට ශාප කරමින් කියන දේ තමයි ඒ නගරවල කරපු මහත් වූ ක්‍රියාවන් තීර්සහ සිදුන් යන නගරවල කරා නම් ඒ ජනතාව මනස්ථාපන වෙලා ජීවිත වෙනස් කරගන්න තිබුණා. පුරාණ ගිවිසුමේදී මේ නගර තමන්ගේ පෞකාරකම් තුල විනාශ වුණත් ඕනට එක්තරා විදිහකට හරියමංකාර මග පෙන්වීමක් නොලැබුණු නිසා බව ජෙසුන් වහන්සේ අපිට එත්තු ගන්නවා. නමුත් ගැටලුව තිබෙන්නේ සමහර වෙලාවට දේව වචනේ හරියාකාරව කියා දීලත් දේව වචනේ පරිශීලනය කරන්න අවස්ථාව ලැබිලත් දිව්‍ය පූජාට සහභාගි වෙන්නට උවමනාතරම් අවස්ථා තිබිලත් අපි දෙවියන් වහන්සේගේ මාර්ගයන් වලට අන්ධයන් ලෙස ජීවත් වීමයි තනහසගේ වචනයට බීරන් ලෙස සිටීමයි. ඒක නිසා අපගේ හිතවල තියෙන දැටි භාවය නිසා අපිට අපේ මාර්ගය වෙනස් කරගන්නට උවමනා නැතිකම නිසා අපි අපගේ විනාශය අයිති කරගන්නට පුළුවන් කියන බව ජෙසුන් වහන්සේ මඟ පෙන්වනවා. අද වෙද්දී සුදු බයිබලයන් අපේ අතටපත් වෙලා තිබෙනවා. ශුද්ධ බයිබලයේ පිළිබඳ විවිධ අනුවාදයන් විශේෂයෙන්ම ජෙරම් මුනිතුමා වගේ පුද්ගලයන්ගේ අතින් ලියවිලා තියෙනවා. දේව වචනේ පහසු කරලා තියෙනවා. නමුත් මේ හැම දෙයක් ඉදිරියේත් අපි තාමත් නිහඬව නම් සිටින්නේ. අපි තාමත් ගල් ගැහිලා නම් සිටින්නේ. ස්වාමින් වහන්සේ අපිටත් පවසන්නේ අපේ විනාශයත් ඊතාත්ම ප්‍රබල බවයි. නමුත් තාමත් අපිට කල් වේලා තිබෙනවා ජීවිත වෙනස් කරගෙන ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්නට, ඒ පරිවර්තනය අත්දකින්නට. අද දවසේදී අපි වෙරදරමු. ඔබ සැමට ජෙසු පිටයි.